ධම්මේ කතන්දරය ඇවිල්ලා චිත්ත චෛතසිකයන් ගැන මේ අධ්‍යයනය. පරමාර්ථ කියන්නේ චිත්ත චෛතසික. චිත්ත කියන එක බෙදන්න බෑ, චෛතසික බෙදන්න බෑ, ඒ නිසා පරමාර්ථ කියනවා. චිත්ත චෛතසික රූප නිබ්බාන. එතකොට අපි අවබෝධ කරගන්න තියෙන මොනවාද? පරමාර්ථ ධර්ම තුනක්. නිවන බෙදා ගන්න බැරි නිසා නිවන පරමාර්ථ ධර්මයක් හැටියට බුදුහාමුදුරුව අපි ධර්මී නම් කළා. චිත්ත චෛතසික රූප එන්න මේ ධර්මය. චිත්ත චෛතසික නිසායි මේ රූප. මේකට කියනවා රූප සංඥා කියලා. ඇයි සංඥාවක් කියන්නේ? සංඥා වෙනවත් සංඥා උපමා කළේ මොකටද? මිරුව. මිරුව කියන්නේ මොකටද? බිරිඟුවක් කියලා දන්නේ නැතුව එසෙනව හම්බෙන්නේ මොකද්ද? ජලයේ තියෙන බව නේද? දැන් එහෙනම් ඔබ බිරිඟුව කියන එක දන්නේ නැත්තම් ඔබේ සංඥාව කෝප්පෙ මේ තියෙනවා මෙතන තියෙනවා. ඔබ රූප සංඥාව කියලා දන්නේ නැහැ. මේ රූප සංඥාව ඇතිවෙන්න කෝප්පෙ හටගන්න ඔබට චිත්ත ඡයිසික ධර්මතාවයක් උපකාර කරලා තියෙනවා. ඔබ මෙතන කෝප් එකට රැවටෙනවා නම් චිත්තයිසික හඳුනනවා කියන එකන් හිණයක්. ඒකම වෙන්නේ නැහැ මේ දිත්තේ. ඒකයි මේ පරිපස්තනේ කරන්නේ, පස්සෝතගාමී කරන්නේ. මෙතන කෝප් එක හම්බෙනවා කියන්නේ අනුසෝතගාමී. සංඥාව විදිගුවා, සංඥාවේ ස්වභාවය ජලයේ නැති බවයි. විදිගුවක්නේ. විදිගුවේ ජලයේ තියනවද? නැහැ. මිරිඟුවේ ජලය නැත්තම් ඔබ ජලය තිනවා කියලා රැවටෙනවද? ඔබ කොච්චර මොඩද නේ? ජලය නැති තැනකට ඔබ යනවා නම් ජලය තිනවා කියලා වාග්යතිය මර යනවා නම් ජලය තියෙන්නේ කොච්චර මොඩද? අන්නේ වගේ ඔබ ඔබේ සිතක් සිටුවිලි නිසා හටගන්නා වූ මේ රූප සංඥාව චිත්තයිසික නිසා හටගන්නා වූ රූප සංඥාව ඔබ ධන වස්තුවක් කරගත්තෝ කොච්චර වැරදිද? ඒ නිසා ආයතන පහක් තියෙනවා. මේ ආයතන පහට අනුව මේක බලන්න. මේ රූපය නැති බවමයි සත්‍යය. විදුගේ ජලය නැති බවමයි සත්‍යය. එන රූප සංඥාව කියන්නේ නිදුගා. ඔබට මේ කෝප්පෙ කියලා පේන එක මායාවක්, විඥානයේ මායාවක්. ඒකමයි. ඔබ රූප සංඥාව තියනවා කියලා දැක්කා. බුදුහාමුදුරේ ඊළඟ පියවරේත් ඔබට ගැළවෙන chance එකක් තියෙනවා. දැන් දැනගැනීමක් ආවනේ කෝප්පෙ කියලා. ඒ විඥානයේ ඒකක් මායාවක් කියලා කිව්වා. ඔබට රූප සංඥාව විනුවක් කියන එක නොතේරෙනවා නම් විඥානයේ මායාව කියලා තේරුනොත් ඒකට අයි මේක තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒක නිසා මේ ඔබ එළියෙන් පරිහරණය කරන මේ කෝප්පේ සත්‍ය සිමිතන කියන එක ඒකේම අම්බෙන්ට බැ. ඔබ ආර්ය සත්‍යට આવොත් ඒක තමයි වෙන්නේ. ආර්ය සත්‍ය කියන්නේ ඇත්ත දැකගෙන සත්‍ය ඥානය කියලා. ඔබ මිරිඟුවේ ජලය නැහැ. මිරිඟුවේ ජලය තියෙනවා කියලා ඔබ රැවටිලා ඒ ජලය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හිතනවනම් අපි කොච්චර මොඩද? එහෙනම් මෙතන තියෙන කෝප්පේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හිතනවනම් අපි කොච්චර මොඩදනේ? කෝප්පේ නිර්මාණය කරලා තියෙන්නේ අපේම චිත්තසයිචක මේ මට්ටමක කොහොම හරි එන්න ඕන. ඒක කියන්නේ බුදුදහම අප මේ විද්‍යා මාර්ගයේ හැමතිස්සෙම වහනවා අවිද්‍යාව. ඔකනේ. දුක කියන්නේ කෝප්ප කියලා හිතපු එක. දුක් සමුදය කියන්නේ මගේම චේතනාවට කෝප්ප ගැනිච් එක. නේද? මේ කෝප්පට මට සන්දහාය කියලා තියෙනවා. ආසාවක් තියලා තියෙන මං කියන එක ලස්සනයි හොඳයි කියලා නේද?
මෙන්න මේ සිදුවීම බෞද්ධ ලෝකයේ වස්තුවක් වශයෙන් වස්තුවකට ගන්නවා. ඔකේලා තියෙනවා. එතනින් මේ ඔක බලකින්න ඕන. කෝපය කියලා හිතුව දෙන්නේ මම ඇරලා කියන එකයි ගන්නවා. අන්න දුකයි දුක සමුදයයි. මං සතර යන්නේ ඒ නිසා. මේ කෝපය මෙතන කැඩලා බිඳලා ඔක්කොම ගියා. මේ කෝපයට අපි ඇදලා ඉන්නවා නම් ඒක තව දැනග උපැත්තේ හේතුවක් පිටසිවා. එහෙමනම් මේ කෝපය මෙතන නැති බව සත්‍ය වශයෙන් ඔයගොල්ලන් දැක්කොත් ඔයගොල්ලන් ලෝකේ සත්‍ය සිතිනා මේ කෝපය වගේමයි. ඒකත් සිතක් සිතකට ගත්ත ධර්මයක් නේ. දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා ළමයෝ, සැමියා, බිරිඳ, විවිධාය, අම්මා තාත්තා මේ කෝපය වගේ. කියන්නේ ඔබේම මනස නිර්මාණය කරගත්ත ධර්මයක්. ඔබ ඇල්ලා තියෙන ඔබේ දරුවන්ට, අම්මා තාත්තට, බිරිඳට, සැමියාට ඇල්ලා තියෙන්නේ බාහිරින් කෙනෙකුට නෙවෙයි. ඔබේම සිතින් නිර්මාණය වෙච්ච සිත තමයි ඔබ ඇවිල්ලා ඉන්නේ. ඒකයි ගන්න. ඔන්න චුට්ටක් තේරුම් ගන්න ඕන. අවුලෙන් කායම්පස්නාව උපරිම දේශනා. කායම්පස්නාව වෙනවා. අපිනීම මම කියනවා. දැන් මේ ඔබගේ රූපේ කියන්නේ ඔබේ සිතින්ම නිර්මාණය වෙච්ච ධර්මයක්. ඔබේ රූපේ ඔබ ඇහැට දැකලා නැහැ. ඒක ඇත්ත. අද දවසේ මම පැහැදිලි කළේ ඒකයි. ආයතන කියලා දෙයක් ලෝකේ නැති බව. ඒක මුලාවක් බව අපි. ආයතනයක් හටගන්නේ අපේ මුලාව නිසා. ඒක නිසා මේ වගේ මොනහරි වස්තුවක් අරගෙන හොඳට ගවේෂණය කරන්න ඒක බාහිරේ තියනවද නැත්නම් මං හිතනවාද මං කෙටි තැනක් දීලා තියනවා කල්පනා කරන්න මේක ගැන හිතන්න නැතුව මෙහි කියලා කියලා අල්ලගෙන තර්ක විතර්ක වලට යනවා තර්ක විතර්ක ඇති වෙන්නම මේ වස්තුව නෙවෙයි ඔබ මේ චතුරාර්ය සත්‍යෙට එන්න ඕන කරන නෙමෙයි කෝපය නැති දැන කෝපයක් තියනවා කියලා අල්ලගෙන ඔබ චතුරාර්ය සත්‍යයක් පනවනවා මේ පුරුද්ද නැති කරන්න ඕන. එනිසා අපි දැනන් හිටියත් නොදැන හිටියත් අපි දුක් විඳින්නේ අපේම සිත නිසා. නිසා ඒ සිතින් මිදෙන්න ඔබට වුණා ඕන. මට තියෙන කියන්න විතරයි. ඒ ඔබේ සිතින් නිසා ඔබයි දුක් විඳින්නේ. ඔබ ලෝකයක් මවාගෙන, ගෙවල් දොරවල් හදාගෙන, මේ ගෙවල් දොරවල් කොහොමද හැදියේ? ප්ලෑන් එකන්නේ කවුද? ඕක තමන්ගේම සිතේ නිර්මාණය. ප්ලෑන් එක කියන්නේ. ඊට පස්සේ ඔබ ගේ හදන්නේ හිත හිත නොවේද? බාසුන් ගේ ගල් බඳින්නේ හිත හිත නොවේද? දෙවල් එක තියෙන්නේ හිතේද ළබේද? හිතේමයි මේක තියෙන්නේ. මේක අපිට අල්ලගන්න හේතුව මේ ළබේකුත් පහසු කරන නිසා. හැබැයි ඒ ලෙවල් එක තියෙන ළබේ තියෙන්නේ ඒක නිර්මාණය කරගෙන තියෙන්නේ සිතින්මයි. මේ ලෝකේ සම්පූර්ණයෙන්ම නිර්මාණය කර තියෙන්නේ සිතින්මයි. ඒකයි මම කියන්නේ අපි කියමු චිත්තේන නියති ලෝකේ. සිතින් කමුණවල ලෝකේ. මේ සියලු දේ බුදුහාමුදුරු කියන්නේ මේ ලෝකේ කිසිවක් කාටවත් සිත මුල්ෙන් නැතුව හදන්න බැහැ කියලා කියනවා. එතකොට හදලා තියෙන්නේ තවන්ගේ සිතේ යමක් හදාගත්ත මිසක කෙලෙසියක් ඇති කරගත්ත උපාදානයක් හදාගත්ත ඔබ තුළම ඔබ හදාගත්ත මිසක ඔබ බාහිරින් කිසිවක් හදලා නැහැ. හැදුවකින් තැන ඉන්නවා නම් තව ගොඩක් දුරකින් යන්න වෙයි. ඊළඟට අවස්ථාවක් වුණා චිත්ත සහ චිත්ත චෛතසික කියන එක උදාහරණයක් උදාහරණයක් දොරක් වැහෙන හඬ ඈතින් එනවා. ඒක දකින්නේ නැහැ. සෝත විඥානේ විතරයි පහළ වෙන්නේ. එතකොට එතන තියෙන චිත්ත චෛතසික මොනවද කියන තමයි සාකච්ඡා කරන්න බලන්නේ. ඔබන් සෙන් ගියන් දෙනවා දැන්. මේකයි දොරක් වැහෙන හද්දය හොඳද?
අපිට මේ ළඟුණත් එකයි දුරුණත් එකයි. දැන් මම දවල් කිව්වා මනස අඳුරන දොරද කාර්කේ දොරද මොකද්ද කියනක එයාට හුරුයි ඔක්කොම නේද? නොදන්න කෙනාට හැබැයි මේක තේරෙන්නේ නැහැ. දොරක් පැහුවද කාර්කේ දොරක් පැහුවද මොකද්ද කියනක දැන් සත්‍යයක් නැහැ නේද? සත්‍යයට ගත්තා. ඒක නම් වෙනවා නේද? එතකොට චෛතසික කියන්නේ වේදනා සංඥා සංකාර අමතක කරන්න එපා. එතකොට දොර කියන්නේ මනෝද්වාර චිත්තයේ පහළ වෙච්ච චේතනාව නේද? අපි ඉගෙන ගන්නවා කියන්නේ ඕකනේ. ඔක්කොම අධ්‍යාපනයේ තියෙන මනෝද්වාර චිත්තයේ නේද? එතකොට මෙන්න මේ සත්‍ය කියන එක අපේ මනෝද්වාර චිත්තයේ පහළ වෙන ධර්මය. ඒ සත්‍යෙට තමයි අපි කියන්නේ කන කණ්ඩයන බලනකොට කනට නෙමෙයි ඇහිලා තියෙන්නේ. අපි මනසින් හිතපු එකක් කරා තියෙන්නේ. කනට ඇහිලා නැහැ මේ ධර්මතාවය. එතකොට මෙන්න මේ සිත සිතුවිලි නිසා දැන් දැක්කේ නැහැනේ. විඳින් හැඳින්ින් කල්පනා කිරීම සිදෙනවා. ඒක සිතුවිලි. අන්න චිත්තයිෂ්ක වේද. සයින්න දෙතන අවශ්‍ය වෙන දැනගන්න. දොර වැහෙනවා කියලා නිකුලේ. ඒක චිත්ත කියන්නේ කොහොමද? චෛතසික කියන්නේ කොහොමද? එහෙමයි. සිතා සිතුවිලි කියන්නේ දොරවාන සත්‍යයක් ලැබුණා කියන එක. දොර කියන්නේ මනෝද්වාර චිත්තයේ පහළ වෙච්ච චිත්ත ධර්ම. සත්‍ය කියන එක තේරෙනවා මෙම් කියන්නේ චිත්ත ධර්මයක්. සත්‍ය. මේ නිසා මේක දැන් මේ සිතේ හැටගත් සංකල්පයන්නේ මේක විදී හැඳිනීම් කල්පනා කිරීම සිදුන මේ විතක්කෙන් තමයි තීරණයන්නේ. විතක්කේ කියන්නේ වස්තපනක කියන ධර්මතාවය. එතින් තමයි තීරණය කරන්නේ මේක හරියටම දොරක් පහවු සද්දෙද මොකද්ද කියන එක. එයා තමයි මේක තීරණය කරන්නේ. චිත්තකයිසික නේද? අන්න චිත්තකයිසික නාම රූප. මේ නාම රූප නිසා විඥානය හටගත්තා. ඒක නාම රූප කැටම විඥානය හට. දොර හරියින් ගන්න එක දැන්න එකයි. හටගන්න. ඔය එදී දොරක් වහපු තැනින් නම් ඕක දකින්න යන්නේ මේක පැටලෙනවා. ඒක ගන්න අමාරු වෙනවා. ඔක පැටලෙනවා. එළිය දොරකට සාපේක්ෂව ගත්තොත් පැටලෙනවා. ඒ සේනම ඉස්සර කතා කරද්දී කියන්නේ මේ නමයි. මේ ඉස්සර කතා කරද්දී කියන්නේ මෙහෙම. එතනින් අපි කතා කරන්නේ චේතනාවෙන් කියලා හිතන්නේ අපි හිතේ. ඒතර මේකත් හිතන්න ඕනේ. ඇත්තටම අපිට මේ දොරවහණකින් බේරෙන්න පුළුවන් වෙයි. මෙන්න මෙයාගෙන් තමයි ගන්නේ. දොරවහණ කරන් චිත්තසයිසික තමයි. ඒ මම ඉන්නවා. ඕකෙන් තමයි ගන්නේ මේ. මෙන්න මෙයාව දැකී උත්සාහවත් වෙන්න. බාහිර කොටරයි. චිත්තසිත මගේ සයිසික ධර්ම තාවන් නැතුව මම කියන්නේ ඒව නොන ජීුණේලා එනකොට
නවතමන්තේ ඒ තැන්වලට නුවණ මෝරයි. අපි එතලා මේ රූපේ කියන කාරණාව සිතක් සිතුවිලි වශයෙන් දැකගන්න උත්සාහවත් සංකල්පයක් පවනවා අදවස් මේ විදිහට ප්‍රඥාවයි සිතයි මමයි කියන තුනයි. එතකොට ඉතරම්ද දැනට සිද්ධ වෙන්නේ සිත කියන පුස්ක සිත කියන මම සමුදලෝකේ කතා කරන්නේ සිත කියන කෙනා මම කියන කෙනා මෙහෙවන සිත මම කියන කෙනෙක් ඉන්නවා. ප්‍රඥාව පහළ වුණාම සිත තුනේ මම කියන කෙනා අලෙවි කරනවා. ඒක ප්‍රඥාව සිත කියන දේ නා ඕනෙ විදිහට තියාගන්න. විගමනේ ඉවි පහළුනේ. ඔබට කියන්න මොනවායි? මේ මම මෙතනට කතා කරා. මම යන්නේ ආවා. මේ මොනට වාන්නේ? අපේ මොන මොකද වාන්නේ? ඒක තමයි. අපිට මේ ධර්මයේ කල්පනා කරනකොට අපිට එන්න පුළුවන්. ඒක වෙනවා. අද අපේ විඥානයේට නැතිලා ඉන්නේ. තේරුණා. අපි ප්‍රඥාවෙන් තමයි විඥානේ පාලනය කරන්නේ. ප්‍රඥාව නැත්නම් විඥානේ තමයි අපෝ පාලනය කරන්නේ. ඔක තමයි. මොනවද? ඈ? මොනවද? හා. ඔබ තමයි. සයින්ස් වලින් කියුවා මේ ආයතන කියන්නේ බොරුවක් කියලා. එහෙම කියන්නේ ඒකත් අපිට හිතෙනවා ආයතන වශයෙන් බැලීම ආයතන භාවනාව එකක් නිෂ්පලද කියලා. එකක් නිෂ්පලද? ඒක මාර්ගඵල ලැබීමට හේතු වන්නේ නැද්ද? මාර්ගඵල ලැබීමට හේතු වෙනවා. ඒත් මෙහෙම ගමු. පන්තිවල දිනවා කියනවා